ඔක්කොම ඒරයා සේරම යට වුණේ මේ වගේ අනවසර ගොඩකිරි ඔබතුමී අද නියෝගයක් දෙන්නේ මේවාට මයිනකට්ටියට අර පන්තිකින්ද මැල්ලෙකුවන් ටික දෙන්න කියලා. එතනින් එහා ඒතර මේක අපිට නිදහස් වෙනවනේ. අපි එවලේ කම්බි වැටවල් පෙරළුවා. ඊට පස්සේ ගිහිල්ලා මේ ඇන්ටි දාලා තුන පොලිසිය මේ අපි ඇවිල්ලා කම්බි වැටවල් පෙරළුවා කියලා. ඒ කියන්නේ අපි ඔක්කොම යට වෙනවා. ඒ පැත්තේ මේ වැල ඇලවල් ඔක්කොම වහපුවාම මේක තනි කර කලපුවනේ මේ වහගෙන දීලා තියෙන්නේ. මේ කලපුව අපේ තාත්තලා කාලේ දැල් දාපු මේ දැල් දාපු කලපුව මේ. රජෙන් දෙන්න ඇති. රජෙනුත් බලන්නේ නැහැ. ඇවිල්ලා මනුමත කරන්නේ නැහැ. මුකුත් නැහැ. ඔහේ දෙනවා. ඒජි ඔෆිස් එකට ගිහිල්ලා ලියුමක් දුන්නාම අපිට අනුමැතිය දෙන්න. මෙහෙමයි මෙහෙමයි කියපුවම මම බලන්නේ නැහැ. දෙනවා ඔහේ ලියුම් එහි ඉඳලා. මේ පැත්තේ බලන්න කඩෝලාන තියෙනවද කියලා. මේ පැත්තේ කඩෝලානක් නැහැ. එහා පැත්තේ තියෙනවා. හැබැයි මේ කඩෝල් ගස් මේ පැත්තේ ලස්සන කඩෝලාන තිබුණා. කොයි කඩෝලාන? කඩෝලාන නැහැ. මේ ඇලේ පල්ල බලන්නකෝ. පහක් බිමක්. ඕලන්දලා සමගාමෙන්ම කඩෝලාන වැවිච්ච ලොකු මුගුරු බිමක් තිබුණේ. වඩ මුගුරු බිමක්. මම හිතන්නේ දැම් වෙද්දී මේ ඇල අඩි 20ක් 25ක් ඉතුරු වෙලා මුළු වගුරු බිමම දැන් අපිට නැති වෙලා. ඉතින් මේක බදු දීලා තියෙන්නේ අපේ රජයේ ආයතන වලින්. මේක රජයට ආයේ දිනමක්. මේ සම්පූර්ණයෙන්ම ඕලන්ද ඇලත් එක දීලා රක්ෂිතේ තමයි බදු දීලා තියෙන්නේ. මම දන්නේ නැහැ කොහොමද මේ බදු දීම් සිද්ධ වුණේ කියලා. අඩුම තරමින් ඒ බදු දුන්න වෙලාවේ මැඩපු මිනිතුරු පුළුවන්කම තිබ්බා නම් ඕලන්දත් එක්ක අඩි 100කවත් රක්ෂිතයක් අයින් කරන්න. පැහැදිලිව අපිට අද මෙතන කඩවලන ලොකු බිම් තියුරක් ඉතුරු වෙනවා. හැබැයි ඒ දේවල් නැතුව තමයි මේක බදු දීලා තියෙන්නේ. මොන බදු උපාදනම දන්නේ නැහැ. හැබැයි මේ ඇල විශේෂයෙන්ම බලද්දි පේන්නේ මේ ඇල තමයි පැහැදිලිව බදු දීලා තියෙන්නේ. මයිතර මේ පැහැදිලිව මේ තියෙන්නේ ඕලන් දල. ඒ කියන්නේ පෞගේ කාලේ අපේ ආචාර්ය සීයලා කිව්වේ පුත්තලෙම ඉඳලා ලුණු මිටි අනම් මන බඩු මූට්ටු අරගෙන මේ කොළඹ මීගමුණ ගිය ඇල. අද මේකේ මේ බෝට්ටුවක්වත් යන්න බෑ තල්ලු කරගෙන. මම කියන්නේ බෝට්ටුවක් ගෙනිච්චත් උස්සගෙන යන්න ඕනේ. ඒ තරම් ගොඩ වෙලා ඇලක් නැහැ. අඩි 30 40යි මෙතන පළල තියෙන්නේ. ඇලක් නැති තත්ත්වෙම මේ අහ පැත්තේ ෆාම් හදලා මේ පැත්තේ ලුණු හදනවා. මේ කඩවන ගහක්වත් නැහැ. මේ රඩවන වලින් රටින්දි ඕලන් දල ඉවුර දෙන රටින්දි ගස්. ඒ තරම් මේක සංහාරයක් කරලා තියෙන මේක විනාශ කරලා. මම හිතන්නේ තවත් මේකට නිදසුන් තියෙයි කියලා අපේ රජ නිලධාරීන්ට ඇස්සරලා මෙයා දිහා බලන්න. මෙතන වම් පැත්තට බැලුවත් මෙතන දකුණු පැත්තට බැලුවත් කඩවලන ගහක්වත් නැති වෙන්න මේවා සුද්ධ කරලා ඉවරයි. මම හිතන්නේ එක කඩවලන පඳුරක් තියෙනවා මේ අපි ඉන්න තැන. මේක විතරයි පේන්න තියෙන සාක්ෂිය. මේක මේක පඳුරයි. ඒකත් භාගයක් වහලා ඊටු ටික වහගන්න බැරුව තියෙනවා. ඉතින් මේක තමයි මේ ප්‍රදේශවල වෙලා තියෙන විනාශය. හැබැයි අපි හැමදාම හැමතැනම කතා කරනවා අපේ කඩවලන සම්පතක් ගන්න ඕන, වන සම්පත වනගහනේ වැඩි කර ගන්න ඕන. අපි නොයෙක් වැඩසටහන් කරන ඔක්සිජන් උන කියලා විශේෂම සෙඩෙක් ආයතන වගේ ආයතන වලින් මිනිස්සු දැනුවත් කරලා යනවා. ඒත් මේ පැත්තෙන් අපිට හිතාගන්න බැරි වෙන විනාශයක් මේක සිද්ධ වෙනවා. මෙයා බලන්න පේන්නේ නැහැ. මේ වතුරට ඇත්තටම නිදානට එන්න විදිහක් නැහැ සමහර වෙලාවට. මේ පැහැදිලි විනාශය. මේ වගේ විනාශ කරපු කට්ටියට දඬුවමක් දෙන්නේ නැතුව වෙන කිසි කෙනෙක් හදන්න බෑ. හැබැයි මේවට කිසිම දඬුවමක් නැහැ. ක්‍රියාමාර්ගයක් නැහැ. මේව දැකලා අහපව් කරන්න එපා. එච්චරයි කියන්නේ. නිලධාරී වෙල කියන්නේ අහපව් කරන්න එපා. අහපව කරන්න දෙයක් නැහැ. ඒ කරලා කරලා ඉවර කරලා දිගටම කරගෙන යනවා. හැමදාම ඇවිල්ලා කියන්නේ අහපව කරන්න එපා, අහපව කරන්න එපා. වෙන කිසි දෙයක් නැහැ. මොකද අහපව කරන්න එපා කියන එකෙන් එහාට දඩුවමක් දෙන්නේ නැහැ. දඩුවමක් දෙන්න ඒක වට දන්නේ නැද්ද? නීති රීති නැද්ද? මොනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. විශේෂයෙන් මේ ඉඩමත් ගොඩ කරන්න එපා, ගොඩ කරන්න එපා, ගොඩ කරන්න එපා කියලා මයිතන ගාමිණිලාරිතුමිය 60 වතාවක් විතර ඇවිල්ලා කිව්වා. මේක හාරන්න එපා, ගොඩ කරන්න එපා කියලා. ඒත් ඒගොල්ලෝ කියන දේ අහන්න නැතුව මම හිතන්නේ දිස්ත්‍රික් ලේකම්තුමා ඇවිල්ලා කිසි දෙයක් කරන්න එපා කියලා කිව්ව එක ඊරත් බකවත් දාලා පැත්තක් ගොඩ කරලා. ඉතින් මේ රටේ නීතිය මන් දන්නේ මේ පොඩි මිනිසුන්ට මුකුත්ම කරගන්න බැරි මිනිසුන්ට දුප්පත් මිනිහට එක අත්තක් යපුවා නම් ඒ මිනිහා උසාවි දාලා මේවා කරන්නේ මෙච්චර විනාශයක් කරලා එක මිනිස්සෙක් උසාවි දැම්මේ නැහැ. අත්තරන් ගොඩ ගත්තේ නැහැ. මන් දන්නේ ඉතින් වරසක්සදී බත් මේ තාම ඇවිල්ලා නැහැ. වඩ ජීවිතේ ඇවිල්ලා නැහැ. ඒගොල්ලෝ නීතිගත්ම කරන්නේ ඇත්තට පොඩි මිනිහෙකුට විතරයි මන් දන්න විදිහට. මේ ගමේ ඉන්න පුංචි 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 අපේ මිනිහෙකුට වැඩ කරලා රස්සාවකට යන්නේ නැහැ. සයිකල් එක බ්‍රේක් ලයිට් එකක්වත් දුන්නේ නැත්නම් හෙල්මට් එකක් හදිස්සියේ අමතක ගාව නම් නීති අකුරටම ක්‍රියාත්මක වෙන රටේ මේ මහා මේ වගේ විනාශ කරන තැම් බලලා නීතියක් ක්‍රියාත්මක වෙනවා. මං හිතන්නේ අනිවාර්යයෙන්ම මේ වගේ දේවල්ට එක දඩුවමක් දුන්නා නම් එක ආයතනක එක මිනිහෙකුට විරුද්ධව එක දඩුවමක් දුන්නා නම් අනිත් මිනිස්සු ඔක්කොම බය වෙනවා මේවා කරන්නේ නැහැ. හැබැයි මේවා දකිද්දි දරුවන් නොකරෙද්දි මෙයාගෙන් එයාට එයාගෙන් එයාට ඔහොමම දිගටම මේක මේ ඉතුරු ගහක්වත් අපිට දකින්න බැරුව යන්න මේක විනාශ කරනවදයි. අපේ දරුවන්ට නම් ඕලන් දැලක් හොයාගන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඔව් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ අපේ පරිසර සංවිධානයේ ගණනාවක් තියෙනවා. සැරිසරේට ඇවිල්ලා මං හිතන්නේ කොහෙන් හරි හම්බෙන මුදල් වලින්ද මන් දන්නේ නැහැ. හිටුවන් ඇවිල්ලා බෝඩ් එකක් ගහලා කඩනවා පැල්ටියක් කියලා කොහොම හරි තරග හිටෝල යනවා විතරයි. ඒගොල්ලෝ අනිත් වෙලාවට නම් නිදාගෙන ඉඳින කියලා තේරෙන්නේ නැහැ. මොකද අපිත් හෙව්වා පරිසම්මන කීපයක් අපිත් එක්ක සම්බන්ධලා මේකට විරුද්ධව කතා කරන්න. අපිට කාවත් හොයාගන්න බැරුව ගෑ ඒගොල්ලෝ එන්නෙත් නැහැ බලන්නෙත් නැහැ. ඒගොල්ලෝ අර වැඩේ නම් කරනවා.
කොයිහරි දින තරවක ලීක් කෝඩ් ගහලා හිටවල කඩලා හිටවෝ කියලා බෝඩ් එකක් ගහලා ෆොටෝ ටිකක් ගහගෙන යනවා. ඒක හැදුනක්ද නැද්ද මොකද්ද වෙන්නේ තියෙනව කපනවද කියලා කිසිම හොයා බැලීමක් අපි නම් දැකලා නැහැ. ඉතින් මම ආරාධනා කරනවා පුළුවන් නම් මාධ්‍ය හරහා මේක ප්‍රසිද්ධියට පත් වුණොත් පරිසර සංගතන ඉන්න නියෝජිතයන්ට ඒ සමාජන සහෝදරුන්ට එන්න එකතු වෙන්න. අපි ගසිරවන්න කියලා කොහේ හරි හැමතැනම කියලා ගහක් හිටවලා පැලයක් හදනවට වඩා මේ තියෙනක ආරක්ෂා කරගන්න මෙතනින් එහාට අඩුමතරමින් මෙතනින් එහාට මේ කඩවන ගහකට අත නොතියන විදිහට දඩුවමක් දෙන්න පුළුවන් විදිහට අපි එකතු වෙලා හඬක් නගමු කියලා ආරාධනය කරනවා සීලෝ පරිසර සංගතන වල ඉන්න ආදරණීය සහෝදරයන්ට. ඒ ඉස්සර අපිට මේ කලපුවෙන් එකොටට යන්න බෑ බහැලා. එච්චර ගැඹුරයි. හැබැයි දැන් මේ ඉනවටක් තමයි වතුර තියෙන්නේ. ඔබතුමා ඔහොමම කැමරා වලන්න කෙරවලට ඒ කෙරෝලේ තියෙන වැලිගොඩ ගැහිලා ඇල නැහැ. මේ පැත්තේ බලන්න කඩෝලාන තියෙනවද කියලා. මේ පැත්තේ කඩෝලානක් නැහැ, එහා පැත්තේ තියෙනවා. හැබැයි මේ කඩෝල් ගස් මේ පැත්තේ ලස්සන කඩෝලාන තිබුණා. කොයි කඩෝලාන? කඩෝලාන නැහැ. මේ ඇලේ පල්ල බලන්නකෝ. මම ඔබතුමාට මම අර පාරේදී කිව්වා මෙතන තිබුණා කියලා මායින් ගලක්. මෙතන තියෙනවා කළු ගලක් ඉස්සරහා. තව චුට්ටක් ඉස්සරහා අර අපිට යන්න බැරි වෙයිද දන්නේ? කළු ගලක් තියෙනවා. ඒ කියන්නේ තුසරමලේ කළු ගලක් තියෙනවා. අඩි 3ක 4 විතර වගේ. ලොකු කළු ගල. ඒ කියන්නේ මේ ඇල රස්සිතේ. ඈ බෝට්ටු නෙමෙයි. ඇල රස්සිතේ කළු ගල්. ඒක තමයි තෙප්පම් බදපුව තමයි. මේ එහෙමද දන්නේ? ඇල රස්සිතේ කළු ගල් තියෙනවා. ඒ කළු ගලක් ගොඩ දාලා මම දැක්ක මේ අහිණක තියෙනවා. හැබැයි දැන් මම සමාඩට තියෙන්න පුළුවා. මොනවාද බලන්නකෝ මේ. අර තියෙන මහත්තයා ඔයම අර කැමරාවල සුදු පාටට පේන්නේ. මේ ඉවුරු හේදිලා ගිහිල්ලා එහෙ ගොඩ වෙලා තියෙන කලපුව. දැන් මේක මේගොල්ලන්ට මෙහෙම බදු දෙනවා නම් මේ ඉඩම් වල බලන්නකෝ ඉතින් මෙච්චර මේ ගැඹුරට කපලා මේකට දැන් බදු දීලා තියෙන්නේ සාදිසේ ලේකම් කරා. ඕ ඕලන් දැලා බදු දීලා. එහෙම දෙනවද? දැන් මේක කැපුවා මේගොල්ලන්ට කිසිම නීතියක් නැහැ නේ. මේක තනි කර මේ ඕලන් දැලා නේද මේ කොට කරලා දෙන්නේ. මේ ඕලන් දැලා. මේ ඕලන් දැලා තියෙන්නේ. ඕලන් දැ ඇල මේක නෙමේ. ඕලන් දැලාට සමගාමීව ලুকু දෙත් බිමක් තිබුණා. පහත් බිමක්. ඕලන් දැලා සමගාමීව කඩෝලන වැවිච්ච ලুকু මුගුරු බිමක් තිබුණේ. වඩ මුගුරු බිමක්. මම හිතන්නේ දැන් වෙද්දී මේ ඇල අඩි 20ක් 25ක් ඉතුරු වෙලා මුළු වගුරු බිමම දැන් අපිට නැති වෙලා. ඉතින් මේක බදු දීලා තියෙන්නේ අපේ රජයේ ආයතන වලින්. මේක රජයට ආයේ දිනමක්. මේක ප්‍රතිලේඛකාරලෙන් නීති අනුකූලව බදු දුන ඉඩමක්. ඕලන්ද ඇල නේද තිබුණේ මේ? මේ සම්පූර්ණයෙන්ම ඕලන්ද ඇලත් එක තියෙන රක්ෂිතය තමයි බදු දීලා තියෙන්නේ. මම දන්නේ නැහැ කොහොමද මේ බදු දීම් සිද්ධ වුනේ කියලා. අඩුම තරමින් ඒ බදු දුන වෙලාවේ මැනපු මිනිදුර පුළුවන්කම තිබ්බනම් ඕලන්දත් එක්ක අඩි 100කවත් රක්ෂිතයක් අයින් කරන්න. පැහැදිලිව අපිට අද මෙතන කඩවලන ලොකු බිම් තියුරක් ඉතුරු වෙනවා. හැබැයි ඒ දේවල් නැතුව තමයි මේක බදු දීලා තියෙන්නේ. මොන බදු උපදනම දන්නේ නැහැ. හැබැයි මේ ඇල විශේෂම බලද්දි පේන්නේ මේ ඇල තමයි පැහැදිලිව බදු දීලා තියෙන්නේ. ඇල ඕලන්ද ඇලත් එක්ක පිටාර ජල මට්ටම තමයි මේක තියෙන්නේ. ඔව් ඔව් මේ සම්පූර්ණ කලපු ඕඩයක් තරවක්. මේක කඩොලන ගහනෙන් පිරිච්ච කලපු ඕඩයක් තිබුණේ. පොඩි දූපත් කැල්ලක් තිබුණා. ඊට අමතරව තිබුණේ මේ කලපු ඕඩේ. ඉතින් ওই දූපත් කැල්ලත් එක්ක මුළු කලපු ඕඩෙම බදු දීලා තියෙනවා. කාට හරි කෙනෙකුට වාණිජ මට්ටමේ ව්‍යාපාරයක් කරගෙන යන්න. මේ විදිහට නම් මේ ඕලන්ද ඇල මේක තියෙන්නේ අවසානයේ නැතු වෙයි ඕලන්දලා. පැහැදිලිම ඕලන් දැලක් නැහැ. මේක හරියට මැනුවොත් අක්කර 27ක්. මම හිතන්නේ මේ ඇලේ හයිරුටම වයින් වෙයි බද්දු දුන්නු අක්කර 27 හොයා ගන්න. මොකද අක්කර 27 මේකේ තියනවාද කියලා ප්‍රශ්නයක්. දැන් මිනිඳුරු මහතුරු මැනගෙන යනවා. අක්කර 27 මේ මුළු කෑල්ලම මැන්නත් අක්කර 27 හොයා ගන්න බැරුව කියලා අපිට නම් හිතෙන්නේ. මේ වටේ අපට බලද්දි අපිට වැළුව හැකි මේක මැනලා ඉවර වෙද්දී කොච්චර තේ බිම් ප්‍රමාණි කියලා. මට හිතෙනවා අනිවාර්යයෙන්ම අක්කර 27ට මේ ඇලෙන් එහා පැති උරටම මේ ඉඩම දෙන්න සිද්ධ වෙයි. බදු වශයෙන් මේ ගත්ත ව්‍යාපාරිකයාට ඇලේ ඉඳලා මම දන්න තරමේ මීටර 40 ප්‍රමාණයක්වත් අරින්න ඕනේ ඇල රක්ෂිතේට. මේක කළු ගල. ඉතින් එහෙම දෙයක් නැද සිද්ධ වෙලා නැහැ. මම හිතන්නේ මේක කාලය ගෑමේ ටික ඉස්සරහට ආපු දෙයක්. අපි හිතනවා අපේ නිලධාරි මහතුරු මේක ඉදිරියේදී හරියට ක්‍රියාත්මක කරයි කියලා. අනාගතයේ ඇල සංවර්ධනය කරද්දී කරේ. අනිවාර්යෙන්ම ඇල සංවර්ධනය මේ මීටර 40 මේ ඇලට හම්බෙයි කියලා අපි හිතනවා. මොකද මේ මීටර 40 අරලා මේකට බදු දෙන්න කටයුතු කරා නම් ඒ ඇති. ඒතකොට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලෝ බදු ගන්න කෙනා දන්නවනේ අපිට හම්බෙන්නේ මෙන්න මේ ටිකයි කියලා. එයා බදු ගන්න ඕනේ මේ ටිකට විතරයි. ඇලි රක්ෂිතත් එක්ක එයා බදු ගන්න ඕනේ නැහැ. ඒක යාටත් වාසියක් පරිසරයටත් වාසියක් ඒ දේ. මෙච්චර කාලෙ අවුරුදු 60ක් අපි ජීවත් වුණා ගම් වතුරට යට වුණේ නැහැ. දැන් එන්න යට වෙනවා. ඇයි මේ ඇලවල් ඔක්කොම වහලානේ තියෙන්නේ. වතුර බහින්නේ නැහැ. එක සැරයක් අර අපේ ගේ පිටිපස්සේ ඕඩේ වැහුවා. ඕඩේ මහ ගම් වතුරට කඩාගෙන ගියා. අපි එවලේ කම්බි වැටවල් පෙරළුවා. ඊට පස්සේ ගිහිල්ලා මේ ඇන්ට්‍රි දාලා තුන පොලිසිය මේ අපි ඇවිල්ලා කම්බි වැටවල් පෙරළුවා කියලා. ඒ කියන්නේ අපි ඔක්කොම යට වෙනවා. ඒ පැත්තේ මේ ඇලවල් ඔක්කොම වහපුවාම මේක තනි කර කලපුවනේ මේ වහගෙන දීලා තියෙන්නේ. මේ කලපුව අපේ තාත්තලා කාලේ දැල් දාපු කලපුව මේ. රජෙන් දෙන්න ඇති. රජෙනුත් බලන්නේ නැහැ. ඇවිල්ලා මනුමත කරන්නේ නැහැ. මුකුත් නැහැ. ඔහේ දෙනවා. ඒජි ඔෆිස් එකට ගිහිල්ලා ලියුමක් දුන්නාම අපිට අනුමැතිය දෙන්න. මෙහෙමයි කියපුවා. මම බලන්නේ නැහැ. දෙනවා ඔහේ ලියුම් එහි ඉඳලා. අනුමැතිය දෙනවා, ඔප්පු දෙනවා, බලපත්‍ර දෙනවා. බලන්නේ නැහැ. සීමාවක් බලන්නේ නැහැ. මුකුත් බලන්නේ නැහැ. ඔහේ අනුමැතිය දෙනවා. එහෙම නෙමෙයි. රජේ උනත් මේ ඇවිල්ලා බලලා හදලා තමයි තීරණ ගන්න ඕනේ. දැන් අපි වාම් ගහලා තියෙනවා අපේ ඉඩම් වල. අපි මේ ගහක්වත් කපන්නේ නැහැ. ඇලවල් හදන්න අපි ගහක්වත් කපන්නේ නැහැ.
අර මේ කණු දාලා තියෙනවා ඇවිල්ලා ෆොරෙස්ට් එකෙන් කණු දාලා ගිහින් තියෙනවා මෙතනින් එහා එක ගහක්වත් කපන්න එපා කියලා. දැන් අපි ඒ සීමාවේ තමයි අපි ඇල කපලා මේ පාම් එකේ වැඩ කරන්නේ. ඒගොල්ලෝ කණු දාලා ගිහලා ඒතකොට මේ වලටත් කණු දාන්න එපා ඇවිල්ලා. එහෙනම් මේ සීමාව මේ අරින්න කියලා කලපුරක් සිටේ අනිත් එක පාරට අඩි කීයද තියෙන්නේ බලන්නකෝ මේ පැත්තේ. කිසි දෙයක් මේ අපි යට වෙනවා. අවුරුදු 60කට පස්සේ අපි ගංගා තුරට යට වුණා අපේ මේ තියෙන ෆ්‍රිජ් තියෙන ඔක්කොම මේ නැති වුණා. අවුරුදු 60කට පස්සේ අපි ගංගා තුරට යට වුණේ. ඇයි මෙහෙම අනවසරෙන් ඉඩම්වල දීලා එලවල් කපලා පාම් ගහලා ඒව කරපුවාම ඉතින් මේ අපි ගම්මාන ඔක්කොම යට වෙනවා. ඒකයි වෙන්නේ.